මේ වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ objections ගැන. දැන් මේ වෙනකොට ඔයාලා සමහරලාට කලින් වීඩියෝ ටියුටෝරියල් එකේදී admission සහ issues බලලා ඇති. එහෙම නැත්නම් objections බලන්න කලින් මුලින් admission සහ issues වීඩියෝ ටියුටෝරියල් එක බලලා ඊළඟට අපි objections බලමු. objections ගැන මම admissions and issues වීඩියෝ ටියුටෝරියල් එකෙදිත් කිව්වා. අපි පිළිගන්න දේවල් डिफेंडेंट के निकल देर प्लेन का दें अपने यात्रा आवा में मैं प्लेन के अपनी लीगल न करनु अपने की ना एडमिशन्स के ला मैं प्लेन के पिलीगल ने नैतिक करनु तीनों नंग अपने ये वट के ना ऑब्जेक्शंस के ला ओके सो द फैक्ट्स विच हैव बीन डिनाइड बाय द डिफेंडेंट आर कॉल्ड ऑब्जेक्शंस सो वी हैव टू रेज देम एज either as preliminary objections or as in objections right then jurisdiction එක prescription එක ඔය වගේ නඩුව සම්පූර්ණයෙන්ම අයින් කරන්න පුළුවන් objections තියෙනවා නම් අපි ඒවා මූලික විරෝධතා එහෙමත් නැත්නම් preliminary objections කියලා සඳහන් කරන්න ඕනේ දැන් किसी කරුණක් සම්බන්ධයෙන් නඩුවේ ඩිටර්මයින් කරලා ජජ්මන්ට් එකට අදාළ වෙන ඔබ්ජෙක්ෂන්ස් තියෙනවා නම් ඒවා අපි සාමාන්‍යයෙන් නිකන් දාන ඔබ්ජෙක්ෂන්ස් යටතේ තමයි දාන්නේ. හැබැයි ප්‍රිලිමිනරි ඔබ්ජෙක්ෂන්ස් කියලා ජුරිස්ඩික්ෂන් වගේ එකක් තියෙනවා නම් නඩු අහන දෙයක් නැහැ ඒ වෙලේම ඒක අයින් කරන්න පුළුවන්. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා නම් ඒක ඒ වෙලේම අයින් කරන්න පුළුවන්. ඒ නිසා ඔබ්ජෙක්ෂන්ස් වලත් අපි ප්‍රිලිමිනරි ඔබ්ජෙක්ෂන් සහ අපි ඊට පස්සේ සඳහන් කරන නෝමලි ඔබ්ජෙක්ෂන්ස් කියලා අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. දැන් ඔබ්ජෙක්ෂන්ස් වලත් මම අර ඇඩ්මිෂන් සහ ඉෂුස් වලදී කිව්වා වගේම අපි තීරී එක ඉගෙනගෙන වැඩක් නැහැ අපි දැනගන්න ඕනේ ඔබ්ජෙක්ෂන්ස් කොහොමද ලියන්නේ යම් කිසි සිනාරියක තින්නම ඒකට ඔබ්ජෙක්ෂන්ස් දාන්නේ කොහොමද කියන එක තමයි අපි බලන්න ඕනේ අපි 2019 ඔක්තෝබර් ක්වෙස්චන් පේපර් එකත් එක්ක ඔබ්ජෙක්ෂන්ස් කොහොමද හදන්නේ කියලා බලමු පේපර් එක අරගෙන ඔයාලේ ප්‍රශ්නේ බලන්න මම මෙතන පොඩි සම්මරි එකක් දීලා තියෙන්නේ now the scenario was based on with regard into state land now Unimax private limited applied for a loan from abc bank to set up a showroom in anuradhapura now sandarudu alvis is the general manager of the Unimax company and after loan being obtained they opened the showroom on a state land right then the divisional secretary has earlier given the permission to do that construction or to do the necessary improvements to that state land but later on suddenly he cancelled the permit right මේ විදිහට ලොකු විස්තරයක් ඔයාලට දෙනවා මේ විස්තරෙන් අදාළ නැති කාරණා ගොඩක් තියෙනවා ඒව ඔයාලා ඩිස්ට්‍රිකට් කරන්න ඕනේ මේ සිනාරියෝ එකේ අවශ්‍ය කැලේ විතරක් ඔලුවට ගන්න ඕනේ අපි මේක අදාළද නැද්ද කියන එක තීරුම් කරගන්නේ අපිට දීලා තියෙන කැප්ෂන් එකත් එක්ක පේපර් එකේදී ඔයාලට මේ විදිහට කැප්ෂන් එක ඒ වගේම ප්‍රේයර්ස් ටිකක් තියලා තියෙනවා. Now in this caption you could identify the case has been filed in the district court of Colombo. Right? Now Sandurudi Alves is in the company is in Ratmalana. So he is the plaintiff then he has had two defendants. So there are joint defendants. One is the divisional secretary, divisional secretariat Anuradhapura, and the second defendant or the co-defendant is Shashini Pereira, that particular bank, ABC Bank PLC Anuradhapura. So this is the bank which that company has obtained the loan, and then they have the case number, nature, procedure, and value, and they will given the number. This number is important to decide whether the action is prescribed or not. So you have to remember the time periods of the prescription, especially with regarding to state matters, especially with regarding to the claiming of damages. So you have to aware of the time limits or time constraints, prescription limit with regarding to that. Right? එතකොට ඒ මත පදනම් වෙලා මේ ඊයේ එක බේස් කරගෙන තමයි ඔයා prescribe කරලාද නැද්ද කියන එක සම්බන්ධයෙන් objection එකක් දාන්නේ. එතකොට මේ caption එකේ අර මං කිව්වා වගේ මුලින්ම මේ අධිකරණය කෝට් එක ඊට පස්සේ ප්ලේන්ටිෆ් සටහන් කරලා තියෙන විදිහ ඩිෆෙන්ඩන්ට්ලා සටහන් කරලා තියෙන විදිහ අපි කියවලා බලන්න ඕනේ.
දැන් ඔයාලා මේ කැප්ෂන් එකෙන් පුළුවන් තරම් වැරදි හොයාගන්න ඕනේ. මම ඊළඟ ස්ලයිඩ් එකට ගියාම මොනවද වැරදි කියලා කියන වීඩියෝ එක පොඩ්ඩකට පෝස්ට් කරලා බලන්න. ප්ලේන්ටිෆ් හරියට සඳහන් කරලාද? කෝට් එක හරියට දාලාද? පාටිස් හරියට සඳහන් කරලාද? ප්‍රෙස්ක්‍රයිබ් වෙලාද? මේ හැමදේම දැන් ඔයාලා බලන්න ඕනේ. ඊට පස්සේ ප්‍රේයර්ස් ඇටතේ ප්ලේන්ටිෆ් ඉල්ලලා තියෙනවා. A declaration that the decision of the first defendant dated this particular date is illegal. So they are asking a declaration against the public officer, and they claim for damages against the first defendant, and they ask for cost and any other reliefs. And you can see there is no prayers claim from the second defendant. Second defendant gen mukut me illa rana hai. එතරම් මේ සෙකන්ඩ් ඩිෆෙන්ඩන්ට් මේ නඩුවට අවශ්‍ය වෙනවද කියන ප්‍රශ්නේ එනවා. නඩුවේ අහන්නේ ෆස්ට් ඩිෆෙන්ඩන්ට් එරෙහිව මේ ඩීපෝඩ් එක කැන්සල් කරන්නත්, ෆස්ට් ඩිෆෙන්ඩන්ට් ඩීපෝඩ් එක නිසා වෙච්ච ඩැමේජස් ක්ලේම් කරන්නත්, සෙකන්ඩ් ඩිෆෙන්ඩන්ට් ගෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. එහෙනම් හිතලා බලන්න, මෙයාව ජොයින් කරලා තියෙනක හරියද? මෙයා මේ නඩුවට අවශ්‍ය කෙනෙක්ද? රයිට්? දැන් ওই ටික ඔලුවට අරගෙන විනාඩියක් හොඳට දැන් මම මේක අයින් කරේ තොලට පැහැදිලි කරගන්න. හොඳට බලන්න මේකේ වැරදි තැන් තියෙනවද කියලා. රයිට්? ඔකේ. දැන් අපි බලමු අපි කොහොමද ඔබ්ජෙක්ෂන්ස් ලියන්නේ කියලා. ඔබ්ජෙක්ෂන්ස් ලියනකොට ඔයාල උඩින් ලියනවා ඩිෆෙන්ඩන්ට් හැව් ටේකන් ප්‍රිලිමිනරි ඔබ්ජෙක්ෂන්ස් ඇන්ඩ් ස්ටේට්ස් දැට්. එහෙමත් නැත්නම් ප්‍රිලිමිනරි කියන වචන අයින් කරලා ඔයාලට ලියන්න පුළුවන් ඩිෆෙන්ඩන්ට් හැව් ටේකන් ඔබ්ජෙක්ෂන්ස් ඇන්ඩ් ස්ටේට්ස් දැට් කියලා මේ විදිහට යටට එකින් එක ලියන්න යනවා. Then make objections වගේක් මම ලියලා තිනවා. First objection. This court has no jurisdiction to hear and determine this matter. Then jurisdiction එකට object කරනවා. එහෙනම් හොඳට මතක තියාගන්න අපිට admission යටතේ මේ court එකට jurisdiction තියනවා කියලා ලියන්න බෑ. මොකද අපි අධිකරණයට preliminary object කරනවා මේ නඩුව අහන්න අයිතියක් නැහැ කියලා. දැන් ඇයි එහෙම කියන්නේ? So in the caption they have stated in the district court of Colombo. Then me scenario ekek kiyenawa they are going to set up the showroom in Anuradhapura, and that it is on a state land, and so therefore the subject matter of this case is a land in Anuradhapura. දැන් ඔයාලට මතක තියෙන්න ඕනේ ජුරිස්ඩික්ෂන් එක ඩිටර්මයින් කරගන්න පුළුවන් දැන් හතරක් තියෙනවා. එකක් ඩිෆෙන්ඩන්ට්ලා රිසයිඩ් වෙන එක. දැන් ඩිෆෙන්ඩන්ට්ලා දෙන්නම රිසයිඩ් වෙන්නේ අනුරාධපුරේ. ප්ලේන්ටිෆ් රත්මලායි. නමුත් ප්ලේන්ටිෆ් කී රෙසිඩන්ස් එක අපි යූස් කරන්නේ නැහැ නඩුව තීරණය කර ජුරිස්ඩික්ෂන් එකට. එහෙනම් ඩිෆෙන්ඩන්ට්ලාට අනුව කොලම්බෝල්ට ජුරිස්ඩික්ෂන් නැහැ. ඊළඟට කියනවා if the matter is based on a land matter, land එක situated වෙලා තියෙන තැනනුවත් jurisdiction තියනවා කියලා. But the land is also situated in Anuradhapura. The land is not in Colombo, so therefore Colombo district court has no jurisdiction based on that ground as well. ඒකට ඒකට අනුවත් බෑ. ඊට පස්සේ කියනවා where the cause of action arises. දැන් මේකේ cause of action එක ඇවිල්ලා cancel in the permit. මෙතනින් තමයි නඩුව ඇති වෙන්නේ cause of action එක arise වෙන්නේ. So the cause of action arises in the divisional secretary of Anuradhapura. So therefore under that ground also district court of Colombo has no jurisdiction. So therefore on that ground we are making an objection. This court has no jurisdiction to hear and determine this matter because the defendants are resides in Anuradhapura, cause of action arises in Anuradhapura, land is situated in Anuradhapura, so therefore there is no ground to hear the no ground to grant the jurisdiction for Colombo to hear and determine that case, right? So that is one objection that you can make. Secondly, they said there is a misjoinder of parties. Right? Now I told you earlier as well, under the prayers they have not claimed
any reliefs from the second defendant. මේ decision එකට අදාළව හැම දෙයක්ම අරන් තියෙන අර මුලින් loan obtain කරගත්තේවා ඒක මේ නඩුවට අදාළ නැහැ. අපි damages ඉල්ලන්නේ division secretary එකෙන් bank එකෙන් නෙමෙයි. loan එක සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. එහෙනම් මේ බැංකුව මෙතනට අදාළ නැහැ. So therefore there is a misjoinder. Right? So you can say there is a misjoinder of parties and you can make an objections under that. And also they say there is a non-joinder of parties. Right? Then kiyenawa api district court ekak sambandhayen api dan kiyuwa meka prashnayak thiyenawa kiyala. Misjoint ekak thiyenawa kiyala kiyuwa. Saha dan kiyenawa non-joint ekak thiyenawalu kawada mekata add karala nathi. දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ මුලදීම අපි කිව්වා ස්ටේට් ඇක්ෂන් එකක් නම් ඩිවිෂනල් සෙක්‍රටරි අයලා පබ්ලික් ඔෆිසර් කෙනෙක් ගත්ත ඩිසිෂන් එකට ඇගේන්ස්ට් ඇක්ෂන් එකක් ගන්නවා නම් ඔයාලා ඒක පවර් ගන්න ඕනේ කාට එරෙහිවද? ඇටර්නි ජෙනරල්ට එරෙහිව. එහෙනම් මෙතන ඇටර්නි ජෙනරල් නම් කරලා නැහැ ඩිෆෙන්ඩන්ට් කෙනෙක් විදිහට. So there is a non-joinder. You can make an objection under that as well. And then it says plaintiff has wrongfully named a public official position which is not a natural law juristic person. This is very important objection. This you should write this objection in your question paper, right? Now they said api ara EO nominee nominee office yata katha kara divisional secretary kenek divisional secretariat ewilla corporate body ekak neme. එහෙනම් එයාට ලීගල් පර්සනලිටි එකක් නැහැ ඩිවිෂනල් සෙක්‍රටරි කියන පොසිෂන් එකට නඩු පවරන්න බෑ. එක්කෝ අපිට පුළුවන් මෙතන ඩිවිෂනල් සෙක්‍රටරිගේ නම දාලා AB පෙරේරා නම් AB පෙරේරා ඩිවිෂනල් සෙක්‍රටරි ඩිවිෂනල් සෙක්‍රටරියට අනුරාධපුර මේක ඕකේ. හැබැයි නම දාන්නෙත් නැතුව පොසිෂන් එකකින් අපිට දාන්න බෑ. හොඳම විදිහ තමයි මෙයාවත් අයින් කරලා අපිට කෙලිම දාන්න පුළුවන් ඇටර්නි ජෙනරල්ව ඩිෆෙන්ඩන්ට් කෙනෙක් විදිහට. ඒක තමයි ප්‍රොපර් වේ එක අපි මෙතනදී ඔබ්ජෙක්ට් කරනවා. ඩිවිෂනල් සෙක්‍රටරි එකට නැචරල් පර්සන් කෙනෙක්ව ජුරිස්ටික් පර්සන් කෙනෙක්ව තෙමේ. ඒ නිසා රෝන්ෆුලි නේම් ද පබ්ලික් ඔෆිෂල් පොසිෂන් ඇස් අ ඩිෆෙන්ඩන්ට්. This is a very important objection that you should mention in your answer. Then another objection you can make is this court has no jurisdiction to grant the reliefs. Now first of all we say this jurisdiction the court has no jurisdiction to hear and determine the matter. නඩුව අහන්න බලයක් නැහැ කියලා. දැන් අපි කියනවා මේ court එකට නැහැ මේ ඉල්ලලා තියෙන reliefs grant කරන්න කියලා. දැන් මට කියන්න district court එකට පුළුවන්කමක් තියෙනවද? අපි interpretation ordinance එකට ඇත්තේ කිව්වා पब्लिक ऑफिसर के ने गाने डिसीजन ने कट अगेंस्ट डिक्लेरेशन ने कर देना. नो डिस्ट्रिक्ट कोर्ट हैज नो पावर टू ग्रांट सच अ रिलीफ. डैमेजेस क्लेम कराने पुलाम प्रोवाइसिव के आप ये क्यों हुआ है भाई डिक्लेरेशन ने का क्वाद ये डिसीजन ने कट अगेंस्ट स्पेसिफिक कोर्ट है का क्वाद इंजंक्शन ने का क्वाद ऑर्डर किरी में बाले आग डिस्ट्रिक्ट कोर्ट ने कट ने है यह ना मैं इल्लला तीन प्रेयर्स मैं कोर्ट कट दिन ने बहे आप ये ऑब्जेक्शन ने दाना දෙන්න බැරි orders ඉල්ලලයි මේ අධිකරණේ දාලා තියෙන්නේ. එහෙනම් මේ අධිකරණයට මේ ඉල්ලලා තියෙන දේවල් grant කරන්න බෑ. මේ නඩුව මේ court එකේ අහන්න බෑ කියලා අපි objection එකක් දානවා. Right? ගොඩක් වෙලාවට scenarios දෙන එකම වගේ situation එකක්. ඒ නිසා මේ හැම objection එකක්ම ඔයාලට ලියන්නට පුළුවන්. මේ කිව්ව දේවල් වලට අමතරව තව කාරණාවක් අපිට දාන්න පුළුවන්. Then plaintiff එයාගේ නමත් कंपनी के नाम देखम संधान कर लीन अभी कंपनी रोवलटत्न गवा सिविल रोवलटत्न कंपनी कट तीन सेपरेट लीगल पर्सनलिटी का एहना कंपनी के नामी नडुपेवरी में है आई संदी अलविसकार आगे नाम डिरेक्ट आगे नाम है कंपनी के नाम नडुपर पुलवा अभी मेकटा तो ऑब्जेक्ट कर पुलवा राइट එතකොට ප්‍රෙස්ක්‍රිප්ෂන් යටතේ අවුරුදු 2කට වඩා ගෑණයක් ගිහිල්ලා නම් මේ ඩැමේජස් ක්ලේම් කරනකොට එතකොට ඒ යටතේ
අපිට ප්‍රෙස්ක්‍රිප්ෂන් යටතේ ඔබ්ජෙක්ට් කරන්නත් පුළුවන්. රයිට්? ඔන්න ඔය විදිහට ඔයාලා කැප්ෂන් එක හොඳින් කියවලා ඔබ්ජෙක්ෂන්ස් කොහොමද දාන්නේ කියලා මේ සාම්පල් වර්ගයක් දුන්නේ. නමුත් මේ සාම්පල් එකේ මේ ඔබ්ජෙක්ටර්ස් දෙක වලට අනිවාර්යයෙන්ම ගොඩක් තැන්වල දාන්න පුළුවන්. සහ බේසිකලි ඕනම අවස්ථාවකදී අපි ජුරිස්ඩික්ෂන් එකට ඔබ්ජෙක්ට් කරනවා. එතකොට ඒක දාන්නත් පුළුවන්. ඒ නිසා මේ විතර ඔබ්ජෙක්ෂන්ස් ටිකක් හදාගන්න ඔබ්ජෙක්ෂන්ස් කොහොමද ලියන්නේ කියලා බලන්න. මේකේ ක්වෙස්චන් ෆෝම් එකේ නෙමෙයි අහන්නේ. අපි ඉෂුස් දෙමෙ ක්වෙස්චන් ෆෝම් එකේ. නමුත් ඔබ්ජෙක්ෂන්ස් එහෙම ක්වෙස්චන් ෆෝම් එකකින් දාන්නේ නැහැ. උඩින් අපි ලියන ඩිෆෙන්ඩන්ට් හැව් ටේකන් ඔබ්ජෙක්ෂන්ස් ඇන් ස්ටේට්ස් දැට් කියලා අපි පොයින්ට් ෆෝම් එකෙන් ඔබ්ජෙක්ෂන්ස් ටික දාගෙන යනවා. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි ඔබ්ජෙක්ෂන්ස් යට තියගෙන ගන්න තියෙන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කලින් අවස්ථාවදී වගේම ඔයාලට පුළුවන් අපේ ස්ටුඩන්ට් කෙයාර් සර්විස් එක රහා ඒ ප්‍රශ්න අපි විසඳමු කරන්න.